හෙදි අලිත්තාවේ සපුට දොඩන් වීදුරා කරගෙනේ. බොනව නේද? සපු අසරණ සිනාසී කීවාය. නර්ස් එයාට මං කතා කළා. පව්. හරි අහිංසක බෝයි කෙනෙක් මිස් එයා. ඔයා හිතනවටත් වඩා එයා අහිංසකයි. මොනවද කිව්වේ? පව්. බය වුණා. කටහඬත් එකපාර මොනාද වුණා. කොච්චර ආදරේද කියලා හිතාගන්න පුළුවන්. සපු බලා උන්නේ කඳුළු දිලිසෙන දැසිනේ. කතා කරලා පින්ම දුන්නා. එහෙම බෝයි කෙනෙක් ඔය මං කතා කළාමයි. සපුගේ සිතට ආඩම්බරයක් දැනේ. ඔහු ගැන හොඳ ගියද්දි එහෙමය. දැන් හස්බන්ඩ් කොහෙද ගියේ? එයා ඩිනර් ගන්න ගියා. හෙදිය මොකද්ද කියන්නට ගොස් යලිත් ගිලගත්තාය. මං ෆෝන් එක ගේන්නද? අනේ පුළුවන් නම්. ඒක මොකද්ද? ආමේ දොඩම් එක බොන්න. සාගර කිව්වෙත් මුණාරි කන්න දෙන්න කියලා. එයා එහෙම කිව්වද? සපු බලා උන්නේ හෙදිය දුරකතනේ රැගෙන එන තුරිය. දුප්පත් කෙල්ල ගෙනාවේ බාලම් වර්ගයේ පුංචි දුරකතනයකේ. උදේට මං රීලෝඩ් ගන්න සල්ලි දෙන්නම්. ඒක බැරි ඈ. ඉක්මනට ගන්න. මං එළියේ බලන්නම්. සපු සාගරගේ අංකය ගැන කණේ තබා ගත්තේ. පපුවටද සුරත් තබාගෙනය. කොහොමද චූටි මැනික? සපු කතා කරන්නටත් පෙර සාගර කතා කළේ. මට හොඳයි රත්තරන්. ගොඩක් හොඳයි. දැන් ඔරෙන්ජ් ජූස් බොනවා. සපු අඬමින්මින් කීවාය. මං බය වුණේ. ඇයි අසනීප වුණේ? ඇයි කියලා හිතන්න බැරිද? පුළුවන්. වැවගාව කතා කරන ගල්ුන්නේ. දුකින් නේද? නෑ, දැන් හරි සතුටුයි. අපි මෙහෙම ටිකක් හිමු. මට දුකක් නෑ. මං චූටි මැනික ගැන දන්නවනේ. එහෙම දුකින් ඉන්න එපා. එහෙම කියනකොට සතුටුයි. මොනහරි චුට්ටක් කමු. චූටි දෙයක්. මොනාද කෑවේ සාගරයියේ? මම මං කොහොම කන්නද? තේ එකක් බිව්වා. මාත් කනවනම්. මාත් කන්නම්. හොඳ බපා. මට ඇති අසනීපක් නෑ. හොඳේ. තිබ්බත් දැන් සනීපයි. බුදු සරණයි. කන්න. සපු දුරකතනේ තබා පපුවේ තබා ගත්තේ සැනසීමෙනි. කතා කළාද? දැන් නම් ලෙඩ පාටක් නෑ. ඇත්තටම නැද්ද? ඒකනේ පෙම් පාට ඇවිත්. චතුරිකා සිනාසී කීවාය. ඒ දවස් දෙක තුනක් මම මේ ඉන්න ඕන. ඇත්තද? එහෙනම් ඇලවෙලාම ඉන්න. බඩගිනි නර්ස්. කොල්ලට කතා කළාම මිස්ටත් බඩගිනි ආව නේද? මං ඉඳියාප්ප ගේන්නද? හා. සපු මොහොතකට දෙනෙත් පියාගත්තාය. දැන් හිතට අර තරම්ම බරක් දැනෙන්නේ නැත. සාගර කියු වචනයක් වචනයක් පාසා සපු හදවතින් ප්‍රතිරාවය කළාය. දුක පපුවේ තද කරගෙන එහෙම කතා කරන්නේ ඒ තරමට මේ ආදරයට ලෝභකෙන් පැලෙන නිසා බව සපු දනී. මේ ජීවිතේ අමාරුවෙන් හෝ ජීවත් කළ යුත්තේ එතනත් ඇත්තේ ජීවිතයක් නිසාය. මහා ගින්දරම් මැද සපුගේ සිතට තුනී සතුටක් දැනේ. මේ තරම් ඈත්ලා ඉඳිද්දි අපි දෙන්න ගොඩක් ළඟින් ඉන්නා වගේ මට දැනෙනවා. පුදුමයි රත්තරන්. හරිම පුදුමයි. සපු සිතුවේ දැස් කෙලවරකින් කුඩා කඳුලක් මතුවෙද්දී උදේ සිට සිදු වූ සිදුවීම් සියල්ල මේ ජීවිතයේ සිදු නොවුණා යයි සිතන්නට බැරි බව ඇත්තය. එහෙත් නුවර මහවැලි රීච් හෝටලේදී අද ජනිල් ලොකු බණ්ඩාර සමග විවාහුවේ සපුමලි නොවේ, වෙන කෙනෙකි. සපුමලේ මේ නුවර වැව සමීපයේ ඔහු සමගය. හෙදිය කුඩා ට්‍රේ එකකට ඉන්දියාප්පත් පරිප්පුත් මිරිස් මාළුත් ගෙන ආවාය. ඩිනර් දීලා ඉවරයි. මං කිචන් එකටම ගිහින් අරන් ආවේ. කන්න පුළුවන්ද? පුළුවන්. ඔයා පව්. මං නෙමේනේ පව්. මිස්ලා තමා පව්. මං සපෝ. කෙල්ල හුරතල් ලෙස කීවාය. අමුතුරහක් නැතිවෝද කෙල්ල ඉන්දියාප්ප ටික කෑවේ ආශාවෙනි. මංගල දිනේ මංගල බතින් ඇටයක්වත් නොගෑ පළමු වනමාලී තමා වන්නට ඇත. හොඳ බඩගින්නකින් ඉඳලා තියෙන්නේ. හෙදී කීවේ ඇත්තටම දුක හිතුණු නිසාය.
ආදරේ වෙලාවකට ජීවිතවලට දෙන දුක පුදුමාකාරය. තේකකුත් බමු කිරි තේකක් කෝපි චුට්ටක් මං හදලා දෙන්නම්. ඉන්දියා පහත අටක් කෑපසු සපෝගේ හිතට හයියක් දැනුනේ. හාමත් වී පලක් නැත. මේ ආදරය වෙනුවෙන් සටන් කරන්නට මේ ශරීරයේ ශක්තියක් තිබිය යුතුය. එහෙත් ලොකු බණ්ඩාරලාගේ ගෙවල් වලින් කන්නට සපුගේ සිතේ කැමැත්තක් නැත. නුවර ආව මං ඔයාගේ පත් පැකට් එකක් ගෙනත් කනවා. සපු හිතාගත්තාය. මේ අඳුරු දවස් ටික ගත කරන්නට පතනේ ආදරෙන් උන් දවස් දෙක තුනේ මතකේ ඇතියේ. මේකත් බීලම නිදාගන්න. ඩොක්ටර් නිදාගන්න පෙත්තක් දීලා තිනවා. ඒකත් බොමු. ඒකට නිින්ද යනවද? එහෙනම් දැන්ම දෙන්න. මට හරි මහන්සි. දිග නිින්දා යනවා නම් හොඳය. හිතට ඒ තරමටම සනීපයක් අවශ්‍යය. සපු නිදිබෙත්ත බී ඇලවුවේ හීනෙන් ඔහුව පෙනේවා කියා පතාගෙනමය. ජනිල් ලොකු බණ්ඩාර ආවේ යාන්තමට නිින්ද යාගෙන එද්දී. සපු හුස්ම ගත්තේ පවා අමාරුවෙනි. ඔහු අසහනයෙන් මෙන් ඒ අතර මේ අතර යනවා සපුට දැනුනේ. සාගරට ඇහැරුණේ මහා පාන්දරේ. ඔවුන් ලැගුම්ගත් කුඩා ලැගුම් හලේ වැවැවැත්ති වූ දොර ඇරගෙන සාගර මිදුලට ආවේ. පාන්දර පිපෙන්නට අරාඳින රණවරා මල් වටේම තිබුණි. නුවර වැවදසින් හමායන සුළඟේ වූයේ තුනේ සීතලකි. සාගර පාන්දර එළියෙන් වැවට උඩින් වූ අහස දෙස බලා උන්නේ. අහසලා දම්පාටින් පැහැදී තිබුණි. රෑපායා තිබූ තාරකා දෙක තුනක් පමණක් අහසේ දිලිමින් තිබුණි. හිතට දැනෙන්නේ නිවනක්ද බරක්ද දුකක්ද කියා සාගරටම තේරෙන්නේ නැත. සමහර විට මේ සියලු හැඟීම් මිශ්‍ර වූ හැඟීමක් හිතට දැනෙනවා විය යුතුය. කොයි මොහොතකෝ ඇය කතා කරන තුරු සාගර බලා උන්නේ. සාගර හිතා උන්නේ අදත් අණ්ඩාදපුරේ ඉඳ හෙට නුවර යන්නටේ. හෙට අනිද්දා වෙද්දී ඇයද නුවර එනු ඇත. චන්න උදේට තේ දෙකක් ඇනවුම් කර මිදුලට ගෙන ආවේ. එළියේ වැවට මුහුල්ලා තිබූ කොටේ වාඩි වුන් සාගර ළඟටම ගොස් චන්නද ඉඳගත්තේ. මේ දුක දරා ගැනීම එතරම්ම පහසු නොවන බව චන්න දනී. එහෙත් ආදරය පපුවේ ඇත්නම් දුක් විඳීම ප්‍රශ්නයක් නොවේ. මචං තේ. සාගර තේක අතරගත්තේ මලානික ලෙස සිනාසියේ. නිින්ද ගියෙත් නෑ නේද මචං? ටිකක් නිදාගත්ත මචං. ළඟින් හිටියනම් තප්පරයකට නවලෝකෙට දුවලා ගිහින් බලල එනවා. ඕන නම් යං. එයත් කතා කරයිනේ. තේබොමින් සාගර සියමලා ගහට බර වී උන්නේ. නුවර ගියාම පුළුවන් හැටියට එයාව බලා ගන්න ඕන. පව්. අපි බලාගමු. අපේ කෙල්ලනේ. සාගර තුනේ සිනාවක් සහිතව හිස වෙනුවේ. කොහොමත් මේ ආත්ම භවයේ ගෙවන්නේ අයත් සමගමයි. ඒ එහෙමමයි.